Hi everyone, ඔන්න අද ආයෙත් ලේසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයගලට අවශ්‍ය වෙන දේවල් ටිකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් අද විශේෂයෙන්ම මම කියලා දෙන්න යන්නේ ලංකාව පුරා හැම ගුරුවරයෙක්ම හැම දරුවෙක්ම හැම කෙනෙක්ම දැනගත යුතු දෙයක්. ඒ කියන්නේ මේක ගොඩක් අය පටල ගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා tenses 12ක්. ඒ කියන්නේ කාල තුනක් තියෙනවා මූලික වශයෙන්. ඒ කියන්නේ අපි පහු කරන් ඉනවා අපේ අතීත කාලය. Then අපි ඉන්නේ අපේ වර්තමානයේ. වෙන්න තියෙන අපේ අනාගතය. Past, present, future. ඒතර තේරුම් ගන්න ඔය තුන තව කොටස් හතරකට බෙදෙනවා. ඒතර තුන් අරක් හතර 12යි. ඔක්කොම tenses 12ක් තියෙනවා. ඒ active voice කියන જાතිය tenses 12. තව passive voice කියලා තවත් 8ක් තියෙනවා. ඒතර ඔක්කොම tenses 20ක්. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි මේ tenses 12 එහෙම නැත්නම් මේ tenses 20 ඉගෙන ගත්තාම අපිට ඉංග්‍රීසි පුළුවන් කියලා. තේරුම් ගන්න ඉංග්‍රීසි කියලා කියන්නේ tenses වලට නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ tenses අපි ඉගෙන ගත්තත් ඊට වඩා දේවල් තියෙනවා අපිට හරි විදිහට ඉගෙන ගන්න. දැන් මෙහෙම ගමුකෝ සරලම විදිහට. මම කනවා. හැබැයි මම මේ මොහොතේ කමින් ඉන්නවද? මම මේ කනවා කියන්නේ දැන් කරමින් ඉන්න දෙයක් නෙමෙයි. ඒක මම අද කනවා, හෙට කනවා, ජීවිත කාලෙම කනවා වෙන්න පුළුවන්. මම පුරුද්දක් වශයෙන් කරන දෙයක්. අන්න ඒ වෙලාවෙදී අපි පාවිච්චි කරන්න ඕනේ I eat. I eat rice every day. මම හැමදාම රයිස් කනවා. මට හැමදාම රයිස් කන්න සිද්ධ වෙනවා. හැබැයි මේ මොහොතේ මම කමින් ඉන්නව නම් මොකද්ද කියන්න ඕනේ? මම කියන්න ඕනේ I am eating rice now. මේ මොහොතේ කරන දෙයක්. ඒතකොට තේරුම් ගන්න ඔය tenses දෙකේ වෙනස. මම පුරුද්දක් වශයෙන් කරන දෙයක් නම් I work every day. I go to school every day. ඔන්න simple present tense කියන එක ඔන්න මෙතන තියෙනවා. හැබැයි අපි දිගටම කරමින් ඉන්න දෙයක් නම් present continuous tense mama me mote pasal yamin inne I am going to school now mama rakiyawata yamin inne I am going to work now ehemak naththam mam me welawa yawaglanta katha karamin inne I am talking to you now present continuous tense ithin oy tenses deka pahaliyo therum gannone dekama vartamanay simple present present continuous habai apa pawichchi karana avasthawa hondatama wenas eda therum ganna taman samanyik karana deyak nam අප පාවිච්චි කරනවා simple present tense එක. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මම යනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් පරිසරයේ සිද්ධ වෙන දේ. ඒ කියන්නේ ඉර පායනවා. Sun shines. එහෙම නැත්නම් sun rises. හැබැයි එහෙම නැත්නම් මේ මොහොතේ ඉර පායමින් එනවා. Sun is shining. එහෙම නැත්නම් sun is rising at this moment. අන්න මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න am is a කියලා දෙයක් යෙදුවොත් අනිවාර්යෙන් ing එන්න ඕනේ. I am going. Sun is rising. අනිවාර්යෙන් am හරි is හරි a හරි තියෙනවා නම් ing එන්න ඕනේ. ඒක නීතිය. වෙනස් වෙන තැන් තියෙනවා. passive voice වලදී වෙනස් වෙනවා. හැබැයි තේරුම් ගන්න බහුතරයක් අවස්ථාවලදී, ඒ කියන්නේ ගොඩක් අවස්ථාවලදී ඒක මේ විදිහටමයි වෙන්නේ. ඊට පස්සේ මතක තියාගන්න. I, we, you, they. මම යනවා. I go. We go. You go. He හැබැයි go වෙන්නේ he goes she goes it goes simple present tense කියන එකේදී ඔන්න ඕකම වෙනස් වෙනවා මම ලියනවට I write අපි ලියනවට we write ඔයා ලියනවට you write ඔහු ඒගොල්ලෝ ලියනවට they write හැබැයි ඔහු ලියනවා නම් he writes අකට s අකුරක් එනවා she writes ඇය ලියනවා s අකුරක් එනවා it writes ඌ ලියනවා අකට එස් අකුරක් එනවා. ඉතින් පැහැදිලිව තේරුම් ගන්න. ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. අද මම මේ පාඩමක් නෙමෙයි කලේ tenses ගැන. මම මෙතන විස්තරයක් කළා වර්තමාන කාලයේ present tense කියන එක වෙනස් වෙන්න පුළුවන් විදි ගැන. ඉතින් ඉස්සරහට ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයිට වඩා ගොඩාක් ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් හැමදාම වගේ ඕගලන්ට පුළුවන් මෙතන තියෙන like button එක click කරලා මේකට සහයෝගය දක්වලා subscribe කියන එක click කරොත් මගේ videos එක දිගටම බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දන්න යාළුවෝ හැමෝටම දැනුවත් කරන්න මේ විදිහට ලේසියෙන් නොමිලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඉක්මනින්ම ආයෙත් දවසක හම්බෙමු. Goodbye everyone.